සහෝදරවරුන් අපි සූදානම් නැහැ ධනපති පන්තියට අපේ නිර්ධන පන්තිය ප්‍රතිපත්ති පාවල දෙන්න කිසිම තත්ත්වයක් යටතේ කුමන නිසා හේතුවක් නිසාවත් අපි ඒක කරන්නේ නැහැ ඒක කරන්නේ නැහැ කියලා අපි සාතිකයක් දෙනවා ඒ සාතිකය ඔබට අවශ්‍ය නැහැ එයි අපි අපේ භාවිතාවෙන් අපේ සාතිකයක් දීලා තියෙනවා අපේ ජීවිත බේරගන්න අපි කවදාවත් ඔබව ඇතහැරලා දාලා ගියේ නැහැ අපේ ජීවිත ගලව ගන්න අපිට ජීවිතාන්ත දක්වා හිර දඬුවම් දෙනකොට අපි ධනපති පන්තිය ඉදිරියේ ධනින් වැටුනේ නැහැ අපි ඒ වෙනුවට හිරේ ඉන්න තීරණය කරා අපි එදා වගේම අදත් අද වගේම හෙටත් අපේ ජීවිතය අවසානයේ දක්වාම නිර්ධන පන්ති විප්ලවවාදීන් වශයෙන් අපි ජීවත් වෙනවා නිර්ධන පන්ති විප්ලවවාදීන් වශයෙන් අපි කවදා හරි මරණ කොටත් මරනවා උහෙලට අපි දේශපාලන දිවෙන් අතුගාලා දාන්න යම් කිසි කෙනෙකුට ඕන නම් මෙන්න මේකයි කරන්න තියෙන්නේ මේ රටේ සමාජවාදී විප්ලවය කරන්නේ නැයි තියෙන්නේ අපිට ඉස්සරලා එහෙම නැතුව අනේ මලේ ඔය සෙල්ලම නම් කරාට වැඩක් වෙන්නේ නැහැ එකෙක් මරනකොට 10ක් උපදිනවා උඹලට බෑනේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න උඹලට ප්‍රශ්න විසඳන්න බැරි වෙනකොට උඹලා විසින්ම ඉදිරිපත් කරන විකල්පයක් එක්කෝ සදාකාලික වහල්භාවයේ නැත්නම් ජීවිත පිදීම කියලා සදාකාලික වහල්භාවයට වඩා බොහෝ දෙනා කැමති වෙනවා ජීවිත පිදීම තෝරගන්න මට මතක් වෙනවා මොස්කව් නුවරදී එක්තරා රාත්‍රියක මට හොඳටම වුණ ඇදලා හිටියේ සීත කාලේ මගේ ගුරා දොස්තර වික්‍රමසිංහයි එම් ජී මෙන්ඩිස් උන්නයි දෙන්නා මට අවසානට හම්බ වුණා මොස්කව් වල එතෙන් තමයි හොටලෙයි කියලා පාටි හොටල් කියලා මේව මං කියන්නේ මේව ජනතාව දැනගන්න ඕන මේව තමයි අපේ භාවිතාව ඔය මිනිස්සු ගැන තියෙන අත්දැකීම් ඔතෙන්දි මට කිව්වා මේ දඩි පිටි වෙලා හරියන්නේ නැහැ හලෝ කියලා මොකද මං කියලා එතකොට කොමියුනිස්ට් පක්ෂයක් නෙමෙයි කියලා මේක මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් මුන් මේ ධනපති පන්තියට කුලියට කනවායි කියලා මෙතන තියෙන වංචාවක් කියලා මේ කොමියුනිස්ට් පක්ෂෙන් නම් සමාජවාදී ගොඩනගන්න බැරි කිව්වයි කියලා මේ මං තරුණකමට දඩි පිටි කමලු කරන්නේ මට කිව්වා දැන් එයා නාකි වෙලාලු දොස්තරකම ඩිස්පෙන්සරිය කරන්න කෙරෙත් නෑලු මම දැන් උපාධිය ගහනවි මේ මට කියවපුව මං වගකීම් බාර ගන්න ආවට පස්සේ එතනම කරන්න පුළුවන්ලු ඒකත් ඇයි මට මේ ඉස්සරහට පස්සර නම් කෑලි දෙක දාගන්න බැරුණා මං ඒකට තුට්ටු කරා කනගාටු වෙන්නේ නැහැ කනගාටු වෙන්නේ නැහැ ඇයි මට වෛද්‍ය විද්‍යාලේ තව සුළු කාලයක් තිබුණා ඒක කරලා ඇවිල්ලා එයා ගිහා වැඩ කරන්නද ඒ ගමන් එයා නාකිලාලු කොමියුනිස්ට් පක්ෂෙත් වැඩ කරන්නද ඒ කියන්නේ ඒගොල්ලෝ ගෙනියන වංචනික කුහක ද්‍රෝහි කම්කරු පන්ති ද්‍රෝහි දේශපාලනේ ඉදිරියට ගෙනියන්නලු ඔක කිව්වා මං කිව්වා සහෝදර ඕක නැවේ තියෙන ප්‍රශ්නේ මට තියෙන මේ දේශපාලන මතවාදී ප්‍රශ්නයි සහෝදරු එක කියලා ඔන්න පිස්සුවම කරලා හරියන්නේ නැහැ මිනිහාමට කෑම බෙදෙනවා මේ මම පොඩි එකානේ පොඩි එකාට කෑම බෙදුවම කෑම පිඟානට වහල් ලැටි කියලා ඇත්ත තමයි සිරිමා වුණා නම් දැනගෙන ඉතියා කෑම පිඟානට වහල් දෙනයි කියලා ඔය නායකයෝ ඒ නායකයෝ ඉතින් අපිත් වහල් දෙයි කියලා අපි නම් බෑ ඒක කරන්න අපි උරේ නැහැ මේ නායකයෝ ටික නම් ඇමතිකම් බෙදෙන බෙදෙන පාරට වහල්ුණා එදා එම්ජි මෙන්ඩිස් උන්නේ අර පැත්තේ ඉඳන් කියනවා එම්ජි මෙන්ඩිස් උන්නේ අනුමත කරනවා අපේ ගුරා කියන දේවල් ඔව් ඔව් අපි නාකි වෙලාද මෙතනින් පස්සේ මේ වැඩේ ගෙනියන්න වෙලා ඕනේ වැඩේ ගෙනියන්න මං කියනවා මොකද මේ වැඩේ මට අල්ල ඔය සේරම කරේ කවුරු හවුලලාද ඔවට සහයෝගි දුන්නේ කවුද පඬිතුමාලා පීටර් කෙනමනුන්නේ ඔක්කොම අවුල්ලා දැන් වැඩ අරගෙන අරගෙන කෝ කියන්නේ වලන් ටික සේරම හොදගෙන ගාලා පන්නා පලව් කියලා ඩාලි වලන් වල දැට්ට කරේ දාගෙන එළියට පඬිතුමාගේ බෙල්ලේ වලන් දැට්ට සිරිමාවට හොදපු ඒක ඔය ද්‍රෝහින් එකෙක්වත් වමේ ලේබල් විප්ලව ලේබල් ගහගෙන ගිහින් හේදුවට හොදන්න බෑයි හොදන්න හොදන්න අර දැලි වලන් ගැට්ටේ තියෙන දැලි තව තවත් පිට පල්ලෙහාට බේරෙනවා සීජීසී පනත රතේ ඉස්සුවනේ අතේ ඉස්සුගම ධනපති පන්තියේ ඒජන්තලයි කියලා සම්පූර්ණයෙන් එලිදරවුණා ඇයි දෙයනේ මං අහන ඔයලගෙන
මං එකක් කිව්වා ඉස්සරලාම මං න්‍යාය නෙවෙයි අද කතා කරන්නේ භාවිතාව භාවිතාව අවුන්ස වැඩගත් මාක්ස්ියා විදියට න්‍යාය ටොන් එකට වදා ඔය භාවිතාව තමයි සිඩ්නිද සොයිසක මිනිස්සයිද වාස්කම් බැලුවෙන් අන්නම ඔය කොල්ලෙන් කතා කරාද නැද්ද අපේ අයිතිවාසිකම් මිනිස්සයිතිවාසිකම් වල්ලන් නොකුන් ඡන්ද දුන්නද නැද්ද අවුරුදු 40ක් ධනපති පන්තියට දක්ෂ ලෙස බැලවහන් බැලමේ කිරීමේ වරදට අවුරුදු 40ක් තිස්සේ නිර්ධන පන්තිය ධනපති පන්තියට යට කිරීමට පන්ති සහයෝගතාවයට බැඳ දෙවීමට ක්‍රියා කිරීමේ වරදට ජනතාව නැවත නැවතත් මුලා කිරීමේ වරදට දාස් කරන විප්ලවවාදීන්ගේ ලේ උරා බීමේ වරදට උඹලත් එක්ක අපේ ඇයි හොඳයි කමක් නැහැ කම්කරු පන්තිය පාවල දීපු දේශපාලන තක්කඩින් එක්ක අපේ ඇයි හොඳත් කමක් නැහැ සහෝදරවරුනි අපි කියනවා මෙරට එකම දමන සමාජ ප්‍රශ්නයක්වත් ධනපති ක්‍රමයේ තුල විසඳන්න බැරියි කියලා මං කිව්වා. ඔව් ඒක එහෙමයි. දැන් උදාහරණයක් ගන්න රැකී රක්ෂා ප්‍රශ්නේ විසඳන්න. අවුරුදු කීයක් තිස්සේ සැලසුම් කීයක් හැදුවද? දැන් අලුත් ආණ්ඩුවත් දසලක්ෂයකට රැකී රක්ෂා දීමේ වන ප්ලෑන් එකක් මං හදලා තියෙනවා. පත්තරවල තිබුණා. අපූර්වයි. ඔයිට ඉස්සරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජමාජයේ කොමියුනිස්ට් පක්ෂයේ රැකී රක්ෂා දීමේ ප්ලෑන් හැදුවා. හත් අවුරුදු ප්ලෑන් හැදුවා පස් අවුරුදු ප්ලෑන් හැදුවා ඔයිට ඉස්සරලා තිබිච්ච UNP ආණ්ඩුව ප්ලෑන් හැදුවා දැන් කොහමද ෆයිට් එක මහා බැංකු වාර්තා කියන විදියට නම් දුමාල් ජන ගාණෙන් තුනෙන් එක්කෙනෙකුටම ආරක්ෂාවක් නැහැලු මේ ආරක්ෂාවසේ විසඳන්න පුළුවන් ධනපති ක්‍රමය තුල බෑ අද රැකී රක්ෂා ප්‍රශ්න විචාර දෙවෙන ප්‍රශ්නයක් කියලා තියෙන තරුණ පෙරපුරු මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න වරක් මේ පැත්තට දානවා වරක් අර පැත්තට ගහනවා ෆුට්බෝල් මැච් එකක් කරනවා මෙහෙ. පාරක් කරපැත්තට ගෝල්, පාරක් මේ පැත්තට ගෝල්. ආයිත් පාරක් කරපැත්තට ගෝල්, ආයිත් පාරක් මේ පැත්තට ගෝල්. වැඩේ මොකද්ද මේක? ඉතින් ආයතරයක් ඕන නම් අවුරුදු 6කට පස්සේ අපි ආයිත් අනිත් පැත්තට ගෝල් ගහමු. දෙපැත්තටම එක පාරට ගෝල් කරන්නත් නිර්ධන පන්තියට පුළුවන්. ඒ කොහොමද? මං කියන්නම් ඒක. දැන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය මෙතන ඕන තරම් ඇති. මං කියන එකක් කම්කරු පන්තියේ ගොවි ජනතාවගේ නිර්ධන පන්ති අර්ධ නිර්ධන පන්ති සහ මධ්‍යම පන්ති කොටස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකත්වයෙන් ඉන්නවනම් මං ඒගොල්ලන්ට කියන්නේ කුණම්මඩු ඇත්තොයි කියන. මං අද ඒගොල්ලන්ට නමක් පටවදිනවා. කුණම්මඩු ඇත්තොයි කියන. එහෙම නැත්නම් මේ පැත්තට නිර්ධන පන්තිය තමන්ගේ පැත්තට එන්න ඕන. ඇයි කුණම්මඩු ඇත්තොයි කියන්නේ? සිංහල රජ කාලේ රජ පවුලේ ඇත්තන්ගේ දෝලාවල් ගෙනිය මිනිස්සු ඉන්න ගම් තිබුණා කුණම්මඩු ඇත්තන්ගේ ගම් කියලා. දෝලාවේ රජ පවුලේ ඇත්ත නැග්ගගෙන කර ගහගෙන යනවා ඉතින්. දැන් දෝලාවක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියලා. ඔය දෝලාවේ බණ්ඩාරනායකලා ඔබේ සේකරලා රත්පත් වෙලා නැගලා ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමාජිකව වෙලා ඉන්න නිර්ධන පන්ති අර්ධ නිර්ධන පන්ති සුළු දන ඉස්සර පන්ති කොටස් දැන් කුණම්මඩු ඇත් වෙලා කොන් හතර කරගහගෙන යනවා. ඒ නමට අකමැති නම් තමන්ගේ පන්තිය තෝරගන්න එකයි ඇත්තේ හරියට. නැත්තම් ඉතින් කුණම්මඩු ඇත් තමයි. UNP එකට ඩඩ්ලි සේනානායක ක්‍රමයේ යටද කුණම්මඩු ඇත්ත වෙලා හිටියා. දැන් මොකද්ද කරන්නේ? දැන් කබල් හුචක්ුව කියන එක දන්නවනේ? අන්තිම කණ්ඩෙම් කරපු කාර්යයකට අපේ බට බෙලියත්ත පැත්තේ අර කෙහෙල් නටු ගහලා යන්තම් ඩොකඩොකඩොක ගාලා යන ඒවට අපි කියන්නේ හුචක්ුවේ කියලා. ධනපති හුචක්ුවක් තියෙනවා මග කඩා හැලෙනවා. ඕකේ නැග්ගල ඉන්නවා ධනපති ටික. යන්නද මග කඩා හැලෙනවා. කම්කරු පන්ති කොටස් ගොවි ජන කොටස් නිර්ධන පන්ති අර්ධ නිර්ධන පන්ති මධ්‍යම පන්ති තරුණ තරුණියෝ පණ කඩාගෙන ඕක තල්ලු කරනවා හුචක්කු තල්ලු කරන්න ඕ කියලා ඒගොල්ලන්ට අපි නම දානවා එහෙම අකමැති නම් පන්තිය තෝරගෙන එන එකයි ඇත්තේ හරි පැත්තට පන්තිය තෝරගන්න ලේසි නෑ ඇයි ධනේශ්වර ක්‍රමයේ යටතේ අවිද්‍යා අන්ධකාරයේ ගිල්ලලා තියෙන මිනිස්සු ධනේශ්වර ක්‍රමයේ යටතේ ධනේශ්වර ක්‍රමයේ තුල ධනේශ්වර මතවාදය තමයි රජ කරන්නේ
මෙන්න මේ තත්ත්වයේ යටතේ විශාල මතවාදී අරගලයක් කල යුතුව තියෙනවා ධනේශ්වර ක්‍රමයට විරුද්ධව. අන්න ඒ නිසා සහෝදරවරුනි අපේ මියගේ සහෝදරවරුන් දිවි පුදාම උදාර පරමාර්ථ සාක්ෂාත් කරගන්නට අපි ධනපති ක්‍රමයට විරුද්ධව දිවි හිමියන් නිර්ධන පන්ති මතවාදය නගා සිටීම සඳහා යෝධ මතවාදී අරගලයක් කරනවා ක්‍රගණයා. මම මේ කාරණේ කියන්නේ ජනතාවට. ජනතාවට පමණයි. ඒ කියන්නේ කම්පරු පන්තියේ ප්‍රමුඛ පීඩිත පන්ති ජනතාවට. මට අපේ පක්ෂයේ සහෝදරුන්ට සැක ඇති වෙලා තියෙනවා යම් යම් දේවල් ගැන. අපි ඒ සැක ආද ඔබට ඉදිරිපත් කරලා යන්න. ඒ මොකද? ආයෙත් සරයක් ඉතිහාසයේ එකම දේෙන් දෙවතාවක් සිදු වෙන ඉඩ දෙන්න සූදානම් නැති නිසා. තමුන්නාසලා ගන්න ඇමරිකන් එම්බසියකට පහර දීමක් සිදු වුණා. ඒක කලේ කවුද කියන එක තමුන්නාසලා හොඳට දන්නවා. අපි සිනීතිය දාලා මාතරංගුට ගත්තේ හදිසි නීති යටතේ 1971 මාර්තු මාසේ 13 වෙනිදා මම අම්පාරක සාකච්ඡාවට යනකොට අන්තරංගුට ගත්තා. එතකොට 13 මාර්තු වෙයි හදිසි නීතිය දැම්මේ මොකද? ඇමරිකන් එම්බසියට ගැහුවයි කියලා. මගනොත් ප්‍රශ්න කරේ ඇමරිකන් එම්බසියට ගැහුවේ උඹද කියලා. උඹ නේද කියලා. අපි දන්නවා. ජර්මන් කොමියුනිස්ට් පක්ෂ සංහාරය කරන්න ඕන නම් හිටියර කරේ මොකද්ද? වැන්ඩලුබේ කියලා. ඕලන්ද කොමියුනිස්ට් පක්ෂය තිබු ද්‍රෝහි අතකොලුවක් පාවිච්චි කරලා රේස්ට්‍රැක් කියන පාර්ලිමේන්තුවට ගිනි තිබ්බෙවා ජර්මනියෙන්. ගිනි තිබ්බොල ඒක පිට දාලා දාස් ජනන් ජර්මන් කොමියුනිස්ට් වාදීන් අමෝමිය ඝාතනය කරා. මේ රටේ තින්නම වෙන්ඩර් ලුබේලා. බණ්ඩාරනායක නෝනා මේ රටේ දේශපාලනට ආවේ කාටවත් කැක්කුමක් නිසා නෙවෙයි. රදලා මානසිකත්වය නිසා. ඇයි මේ රටේ රදල පන්තියක් ඉන්නවයි කියලා අපි කියනවද කියලා කියයි. නෑ අපි කියන්නේ රදල පන්තියක් ඉන්නවයි කියලා. අධිරාජ්‍යවාදීන් මේ රටේ ධනේශ්වර ක්‍රමය මතු පිටින් පැටවුවා උත්තර ආරෝපණය කරා. ඒ ක්‍රියාදාමය තුල රදලෙන් කොටසක් ධනපතින් බවට පත් වුණා. මෙන්න මෙහෙම ධනපතින් බවට රද පැමිණි රදලෙන්ගේ තවමත් රදල මානසිකත්වය නොනැසී පවතිනවා. මාක්ස් එංගල්ස් වරක් පවසලා තියෙනවා මතවාදය මානසිකත්වය වගේ දේවල් ඒවා පසුගාමි ඒවා මල පරම්පරා වගේ දේවල් ජීවත් වෙන පරම්පරා වගේ හිතට මහත් බරක් ගෙන දෙමින් කඩා වැටෙනවායි කියලා. රදලෙන්ගේ රදල මානසිකත්වය අහෝසි වුණේ නැහැ. මේ රදල මානසිකත්වය යට තමයි මේ මිනිස්සු වැඩ කරේ. එකම දේ මොකද්ද? පුතාට අප්පච්චිගෙන් පස්සේ රජකම ලබා දෙන්නට දරි වෙනවා. අම්මා මෙදියා තුනේ නැත්තම් වෙන කාටවත් පිටපාරක යනවා මේක. ඒක වළක්වන්නවා මොන ආර්ථික විද්‍යාවක් දැනගෙනද මොන දේශපාලන විද්‍යාවක් දැනගෙනද? කතා කරන නොඑක් දේවල් විදේශීය සේරන්ටම මම විරුද්ධයි කියලා පාරක් කිව්වා. මං ඉරගෙදර ඉන්නේ එදා අපි හුඟාක්ම විනෝදුණු දවස. විදේශීය දේවල් නිසා දැන් විකුණන් කරන බුද්ධාගමට විරුද්ධයි. බුද්ධාගම ස්වදේශී එකක් නෙමෙයි. නේපාලේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ වර්තමාන. ඉන්දියාවේ ජීවත් වුණේ. බුද්ධාගම දේශනා කරේ. ඉතින් දෙයනේ බුද්ධාගමත් විදේශීයයි. එහෙනම් ඉතින් එයා බුද්ධාගමට විරුද්ධයි ඔය විකුණන් කාපු. ක්‍රිස්තියානි ආගමත් විදේශීයයි. එක මැද පෙරදිග ජන්මලාභය ලැබුවට. එයා ක්‍රිස්තියානි ආගමට විරුද්ධයි. එයා හින්දු ආගමට විරුද්ධයි. ඒක ඉන්දියාවේ ජන්මලාභය ලැබපු එකක්. එයා ඉස්ලාම් ආගමට විරුද්ධයි. මොකද? ඒකත් මැද පෙරදිග උපත ලැබපු එකක් නිසා. මොකක්ද මේ කිව්වේ? මාක්ස්වාදයට විරුද්ධයි කියන්නේ කිව්වේ. දෙයියනේ නොදන්න දේවල් කියන්න කියලා වැටිච්ච අමාරුවක මහත. මාක්ස්වාදේ විදේශීයයි කියලා කිව්වා. හරියට අනිත් දේවල් ස්වදේශීය වගේ. දැන් අපට කියන්නේ නෝ මාක්ස්වාදේ විදේශීය දෙයක් අපි අල්ලගෙන ඉන්නවායි කියලා. මාක්ස්වාදේ විදේශීයව ස්වදේශීය දෙයක් නෙමෙයි. ඒක ජාත්‍යන්තර දෙයක්. ධනවාදයේ ජාත්‍යන්තර එකක්. ධනවාදයේ ලෝකෙටම පොදු වෙලා තිබුණ දෙයක්. නිර්ධන පන්තිය ජාත්‍යන්තර ප්‍රපංචයක්. ඒ නිසා අපි කියනවා අපි සූදානම් අත්වල් බැඳ ගන්න මේ රටේ නිර්ධන පන්තිය සමග විතරක් නෙමෙයි මේ රටේ නිර්ධන පන්තිය වශයෙන් අපි සූදානම් අත්වල් බැඳ ගන්න මුළු ලෝ පුරා සිටින නිර්ධන පන්තිය සමග කියන අපි ජාත්‍යන්තරවාදීන්. අපි ජාතිවාදීන් නෙවෙයි. අපි ජාත්‍යන්තරවාදීන්.
අපි නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදී සහෝදරවරුනි අපිට ජාතිවාදීන් කියලා කිව්වා එංගලයි ජාතිවාදී පාද ඉනවාදීන් என்று சொன்னார்கள் මගේ කතාවාද පරිවර්තනය කරන්නේ ද්‍රවිඩ භාෂාව කතා කරන ලාංකිකෙක් මම සිංහල භාෂාව කතා කරන ලාංකිකෙක් ඉන්ද්‍රජී என்னுடைய මුලිය பேர்க்கின்ற ஒருவர் வந்து இலங்கை வாசியான ஒரு தமிழர் அதே நேரத்திலே நான் சிங்களம் பேசுகின்ற ஒருவர் ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සිංහල භාෂාවෙන් මුද්‍රණය කරන බෙදුවා ඒක දෙමළ භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කරනවා අපට සල්ලි නැති නිසා අපි ඉන්නේ සල්ලි ලැබුණු වෙලාවට எங்களுடைய மொழி பிரச்சனை பற்றி தெளிவாக சிங்களத்திலே நாங்கள் எழுதியிருக்கின்றோம் அதே நேரத்திலே தமிழிலும் எழுதுவதற்கு தயாராக இருக்கின்றது அது தயாராக எங்களுக்கு பணம் அவசியமாக தேவைப்படுகின்றது அப்படி பிளிகண்ணோ மேரட்டே ஜனதாவ மூலிக வசன் ஜாதிக பாஷாவன் துணக் கதா கரணாய் கேல ஏ பாஷா துணம தம ஸ்கூல் எக்கம உகன்னன் அபி சூதாளம் ஏ பாஷா துணம ஓனாம கெனுகுட உசஸ் அத்யாபனே தக்வா சியலு மத்யாபனங் லபா கண்ணட இட தென்ன அபி சூதாளம் தமங் கெமதி ஓனாம பாஷாவசின் රජය සමග ගනුදෙනු කරන්නට ඕනෑම පුරවැසියෙකුට ඉඩ දෙන්නට සූදානම්. මං ගැන අර්ථකෙයි කියලා ජේ.ආර්. රාජ් පොලිසියට ඕනයි කියන එක පුදුමයක්. එහෙම හිතේකට කමක් නෑ. ඔය හිතෝපුවා. හැබැයි පුතෝ. අපි දේශපාලන පන්ති තියෙනවා. ආයි නොකියුවයි කියන්න එපා. අපි දේශපාලන කනවුරු තියෙනවා. නොකියුවයි කියන්න එපා. අපට අයිතියක් තියෙනවා ඒක කරන්න. UNP එකට තරුණ සමිතිය හදන්න අයිතියක් තියෙනවා නම් මේ රටේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තරුණ සමිතිය හදන්න අයිතියක් තියෙනවා නම්. සම සමාජ කොමියුනිස්ට් පක්ෂවලට තරුණ සමිතිය හදන්න අයිතියක් තියෙනවා නම්. මේ රටේ ජනතාව රවට්ටන්න රැවටීම සඳහා ඒ වැඩ කරන අයිතියක් තියෙනවා නම්. ඒ රවටීමෙන් මේරට ජනතාව මුදා ගැනීම සඳහා අනිත් පැත්තට කටයුතු කරන්නත් අපටත් අයිතියක් තියෙනවා. කිසිම හේතුවක් නිසා කිසිම කරුණක් මුදා කොයි යම් මොහොතක් යටදේවත් නිර්ධන පන්තියට තියෙන ඒ අයිතිවාසිකම අපි විකුණන් කන්න සූදානම් නෑ කියලා කියනවා. ඒ නිසා හොඳින් මතක තියාගන්න. UNP එකට නම් පන්ති තියන්න දෙයක් නැහැ. අනේ දෙයනේ මොනවා කියන්නද? ශ්‍රී ලංකාවේකට පන්ති තියන්න දෙයක් නැහැ. පෙන්වන්න තියෙන්නේ ප්‍රතිරූපකේ විතරයි. අපිට නම් එහෙම ප්‍රතිරූපක නැහැ පෙන්වන්න. අපිට තියෙන පන්ති තියන්න දේවල් ඇයි? මේ මිනිස්සු ධමේශර මතවාදයෙන් කඩලා නිර්ධන පන්ති මතවාදයට ගන්න. ඒගොල්ලත් එක්ක ඓතිහාසික භෞතික වාදය කතා කරන්න තියෙනවා අපිට. විගණනාත්මක භෞතික වාදය කතා කරන්න තියෙනවා. මේ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න සමාජ ප්‍රශ්න ගැන අවබෝධයක් දෙන්න තියෙනවා. අපි ඒ අවබෝධය දෙනවා. ඒ අවබෝධය දෙන්න අපට අයිතිය තියෙනවා. ඒ නිසා මීට පස්සේ එහෙම ඔය ඕන් නැති වැඩ ආයි කරන්න යන්න ඕනේ නැහැ. ඉස්සර කරා වගේ. අපේ පන්ති තියෙන සහෝදරුවන් ලං ගිහිලා දත් කඩන්නයි, ගලමිටි පාරවල් දෙන්නයි, පොලිස් පිටින් පාරවල් දෙන්නයි ඕනේ. මේ බණ්ඩාරනායක පවුලේ, සේනානායක පවුලේ වලව් රකදේ දෙක රකදෙන්න නේද මේව කරේ? මේ ධනපති ශූරා කැම රැකදෙන්න නේද මේව කරේ? ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කරන්න නේද මේව කරේ? නෝත් ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය වුණාද? ඔයලා අවුරුදු 6ක් තිස්සේ මරලත්, ඔයලා අවුරුදු 6ක් තිස්සේ ඉර කරලත්, ඔයලා අවුරුදු 6ක් තිස්සේ අවල් ආද කුණු බැනුම් බැනලත් අපට. අපි අද 38න් මැදට අපේ වැඩ කටයුතු කරගෙන යනවා. කිව්වා වගේම මේ රටත් සිංගප්පූරුවක් වෙන්න යන බව අපිට පිළිගන්න වෙලා තියෙනවා. සිංගප්පූරු ආර්ථිකය විතරක් නෙමෙයි සිංගප්පූරු දේශපාලනයත් මේ රටේ ඇති වෙන්නයි යන්නේ. ඉතින් ඉහතගේ කරුණ එකිනෙක සලකලා බැලුවහම UNP නායකයන් කිව් විදියට ලංකාවත් සිංගප්පූරුවක් කරන්න ඉඩ තියෙනවා. ලාම්පුව දිනුවොත් අධ්‍යාපන දවල පත්‍රිකාව යළිත් ඇවිල්ලා නිදහස් අධ්‍යාපනයට මලබෙර හඬ වෙයි. කාම්කරු අයිතීන් කපන්නගෙන කාම්කරු දවල පත්‍රය නැවතෙයි. වැඩ වර්ජන අයිතිය සදහාට මුද්‍රා ගනී. ණයබරින් උද්ධමනයෙන් හා විරකියාවෙන් පෙළෙන. මේ සමාජයද මුහුණ පාති වෙන සමාජ ආර්ථික දේශපාලන අර්බුදය හමුවේ කර කියාගත හැකි අන්දයක් නැති ජනපති පාලකී. ත්‍රිමලයේ ඇමරිකන් කාර්යකින්ට බදු දෙන්න. ඊනියා ජාතික ආණ්ඩුවක් අටවා සමස්ත ධනපති පන්තියම එකතු කර ජනතා පීඩක පාලනයක් ගෙන යන්නත් වලිකන බවයි දැන් පේන්නේ. ජාතික ආණ්ඩුවක මුවාවෙන් වගකීම් කියලා පෙන්නන නොඑක් තානාන්තර දීලා සමහර දේශපාලකයන් නිහඬ කරවන්නත් ඉඩ තියෙනවා. ඔව් මේ සියලු අන්තරායක්ම ඔබ ඉදිරියේ තියෙනවා. ජාතික ආණ්ඩුවක් කියන්නේ අසීරුවට පත්විය ඇති ධනපති පාලනයක් ධනපති ක්‍රමයක් පවත්වා ගන්න යොදන උප්පර වැට්ටියක් පමණයි.
ඒ මගින් සමස්ත ධනපති පන්තිය මේකට එක් කර ජනතාව පෙළන්නයි නොමග යවන්නයි හදන්නේ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කවරදාකවත් කිසිම ධනපති ආණ්ඩුවකට හවුල් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයන් එක්ක ඇති යමනාපයක් නිසා නොවේ ධනපති ආණ්ඩුවලට රටේ ප්‍රශ්න විසඳන්න බැරි බව හොඳින් දන්න නිසා. ධනපති පාලකයන්ට යලි කවදාවත් තුනෙන් දෙක බලයක් දෙන්න එපා. ඒ ජනතාව දුන් බලය ජනතාව විසින් යලි ලබා ගන්නවට ඔවුන් කැමති නැති නිසා. මහජනයා ඡන්දෙන් පත් කරපු ආණ්ඩුවක් මහජනයාට එපා වූ විට ඡන්දෙන් වෙනස් කිරීමට ජනතාවට අවස්ථාවක් ලැබෙන්න ඕන. අයිතියක් තියෙන්න ඕන. නමුත් පාලකයන් ජනතාවට අයිතිය අහිමි කරනවා නම් එයින් භයානක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. එහෙම අයිතිය උදුරා ගත්තොත් ජනතාව Tamanට එපා වී ඇති පාලකයින් ඉවත් කරන්න වෙනත් මං වහන්නට පුළුවන් නේද? එහෙම වුණොත් ඒක හොඳ දෙයක්. ඒ ආණ්ඩුවටත් විපක්ෂයටත් මහජනයාටත් වෙන්නේ කරදරයක් නේද? ඒ නිසා කවුරුත් කිසිම කරදරයකට පත් නොවි ආණ්ඩුපත් කිරීමට මින් ආණ්ඩු වෙනස් කිරීමටත් මහජනයාට ඇති අයිතිය එසේම පවත්වාගෙන යාම හොඳයි නේද? අන්නේ සඳහා කලගිරිය ලකුණට ඡන්දය දෙන ලෙස අපි ඔබෙන් නිතා ඕනාකමින් ඉල්ලා සිටිනවා. S2 විකුණගෙන ඒ මුදලින් ලස්සන පින්තූර පොත් මිලදී ගත්තට ඇති වැඩක් තියෙනවද? ඡන්දයේදී ඡන්ද අයිතිය නැති කර ගැනීම ඒ වගේම නොවේද? ඉතින් සියවස් භාගයක් ඔබ සතුව පැවති කැමති පාලකෙක් පත් කිරීමේ අකමැති පාලකෙක් නිරපා හැරීමේ නව පාලකෙක් පත් කිරීමේ අයිතිය සුරකින් පක්ෂ ભેදෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදී සමදෙනාම එකට එකතු වී එක්සත් ජාතික පාක්ෂිකෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකෙන් සම සමාජ කොමියුනිස්ට් පාක්ෂිකෙන් ජනතා විමුක්ති පෙරමුණේ හැමෝම කිසිම ભેදයකින් තොරව එකතු වී ලාම්පුව පරදවන්න කලගෙඩියට ඡන්දය දෙන්න කියලායි ජාතික අභිවෘද්ධියේ නාමයෙන් මේ රටත් ජනතාවත් විනාශ වී යන දකින්නට අකමැති රටට ජනතාවටත් මුළුවදින් ප්‍රේම කරන රටවැසියෙකු වශයෙන් මා ඔබෙන් ඉල්ලා සිටිනවා. ඇතැම් පුවත්පත් හා ඇතැම් බංගලෝ දේශපාලකයන් පවසා තිබුණා ජනාධිපතිවරණයෙන් පසු මා රට හැරගොස් ඇති බවක්. මා කවරදාකවත් උපන් මේ රටක් මා ආදරය කරන මගේ ජනතාවත් අතහැර ගියේ නෑ, අතහැර යන්නෙත් නෑ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාලකයන් ජනතාවගෙන් අහිමි කළත් ඒත් අපි ජනතාව අතහැර යන්නේ නෑ. එවැනි තත්ත්වයක් ඇති වුණොත් ජනතාවට යලි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීමට ඔබ අතර සිට ඔබ සමග හවුලේ එකට ක්‍රියා කරන බවට අපි ඔබට සහතික වෙනවා. සහෝදරවරුනි, අපි සූදානම් නැහැ ධනපති පන්තියට අපේ නිර්ධන පන්තිය ප්‍රතිපත්ති පාවල දෙන්න. කිසිම තත්ත්වයක් යටතේ කුමන නිසා හේතුවක් නිසාවත් අපි ඒක කරන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ කියලා අපි සාතිකයක් දෙනවා. ඒ සාතිකය ඔබට අවශ්‍ය නැහැ. එයි, අපි අපේ භාවිතාවෙන් අපේ සාතිකයක් දීලා තියෙනවා. අපේ ජීවිත බේරගන්න අපි කවදාවත් ඔබව අතහැරලා දාලා ගියේ නැහැ. අපේ ජීවිත ගලව ගන්න අපිට ජීවිතාන්ත දක්වා හිර දඬුවම් දෙනකොට අපි ධනපති පන්තිය ඉදිරියේ ධනින් වැටුනේ නැහැ. අපි ඒ වෙනුවට හිරේ ඉන්න තීරණය කරා. අපි එදා වගේම අදත් අද වගේම හෙටත් අපේ ජීවිතයේ අවසානය දක්වාම නිර්ධන පන්ති විප්ලවවාදීන් වශයෙන් අපි ජීවත් වෙනවා. නිර්ධන පන්ති විප්ලවවාදීන් වශයෙන් අපි කවදා හරි මරණ කොටක් මරනවා. උගලට අපි දේශපාලන බිමෙන් අතුගාල දාන්න යම් කිසි කෙනෙකුට ඕන නම් මෙන්න මේකයි කරන්න තියෙන්නේ. මේ රටේ සමාජවාදී විප්ලවය කරන එකයි තියෙන්නේ අපිට ඉස්සරලා. එහෙම නැතුව අනේ මලේ ඔය සෙල්ලම නම් කරාට වැඩක් වෙන්නේ නැහැ. එකෙක් මරනකොට 10ක් උපදිනවා. ඔය උඹලට බෑනේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. උඹලට ප්‍රශ්න විසඳන්න බැරි වෙනකොට උඹලා විසින්ම ඉදිරිපත් කරන විකල්පයක් එක්කෝ සදාකාලික වහල් භාවයේ නැත්නම් ජීවිත පිදීම කියලා. සදාකාලික වහල් භාවයට වඩා බොහෝ දෙනා කැමති වෙනවා ජීවිත පිදීම තෝරගන්න. මට මතක් වෙනවා මොස්කව් නුවරදී එක්තරා රාත්‍රියක මට හොඳටම උණ ඇදලා හිටියේ සීත කාලේ. මගේ ගුරා දොස්තර වික්‍රමසිංහයි එම් ජී මෙන්ඩිස් උන්නයි දෙන්න මට අවසානට හම්බ වුණා මොස්කව් වල. එතෙන් තමයි හොටලෙයි කියලා, පාටි හොටල් කියලා. මේව මං කියන්නේ මේව ජනතාව දැනගන්න ඕන. මේව තමයි අපේ භාවිතාව ඔය මිනිස්සු ගැන තියෙන අත්දැකීම්. ඔතෙන්දි මට කිව්වා මේ දඩි පිටි වෙලා හරියන්නේ නැහැ හලෝ කියලා. මොකද මං කියලා එතකොට කොමියුනිස්ට් පක්ෂය කොමියුනිස්ට් පක්ෂයක් නෙවෙයි කියලා. මේක මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්, මුන් මේ ධනපති පන්තියට කුලියට කරිනවයි කියලා. මෙතන තියෙන වංචාවක් කියලා. මේ කොමියුනිස්ට් පක්ෂෙන් නම් සමාජවාදය ගොඩනගන්න බැරි කිව්වයි කියලා. මේ මං තරුණකමට දඩි පිටි කමලු කරන්නේ
මට කිව්වා දැන් එයා නාකි වෙලාලු දොස්තර කම. ඩිස්පෙන්සරිය කරන්න කෙරෙත් නෑලු. මම දැන් උපාධිය ගහනවි. මේ මට කියවුවා මං වගකීම් බාර ගන්න. ආවට පස්සේ එතනම කරන්න පුළුවන්ලු ඒකත්. ඇයි මට මේ ඉස්සරහට පස්සට නම් කැලි දෙක දාගන්න බැරි වුණා. මං ඒකට තුට්ටු කරලා කනගාටු වෙන්නේ නැහැ කනගාටු වෙන්නේ නැහැ. ඇයි මට වෛද්‍ය විද්‍යාලේ තව සුළු කාලයක් තිබුණා. ඒක කරලා ඇවිල්ලා එයා ගිහා වැඩ කරන්නද? ඒ ගමන් එයා නාකිලාලු කොමියුනිස්ට් පක්ෂෙත් වැඩ කරන්නද? ඒ කියන්නේ ඒගොල්ලෝ ගෙනියන වංචනික කුහක ද්‍රෝහි කම්කරුපන්ති ද්‍රෝහි දේශපාලනේ ඉදිරියට ගෙනියන්නලු. ඔක කිව්වා මං කිව්වා සහෝදර ඕක නැවේ තියෙන ප්‍රශ්නේ මට තියෙන මේ දේශපාලන මතවාදී ප්‍රශ්නයි සහෝදරු එක්ක කියලා. ඔන්න පිස්සුවම කරලා හරියන්නේ නැහැ. මිනිහාමට කෑම බෙදෙනවා. මේ මං පොඩි එකානේ. පොඩි එකාට කෑම බෙදුවම කෑම පිඟානට වහල්ලා හිටියි කියලා. ඇත්ත තමයි සිරිමා වුණා නම් දැනගෙන ඉතියා කෑම පිඟානට වහල්ලා නෑ කියලා ඔය නායකය. ඒ නායකය ඉතින් අපිත් වහල්ලා දෙයි කියලා. අපි නම් බෑ ඒක කරන්න. අපි උරේ නෑ. මේ නායකෝ ටික නම් ඇමතිකම් බෙදෙන බෙදෙන පාරට වහල්ුණා. එදා එම්ජි මෙන්ඩිස් උන්නේ අර පැත්තේ ඉඳන් කියනවා. එම්ජි මෙන්ඩිස් උන්නේ අනුමත කරනවා අපේ ගුරා කියන දේවල්. ඔව් ඔව් අපි නායකය කියලාද? මෙතනින් පස්සේ මේ වැඩේ ගෙනියන්න වෙලා ඕනේ. වැඩේ ගෙනියන්න මං කියන්නේ මොකද? මේ වැඩේ මට අල්ලන්න. ඔය සීරණ කරේ කවුරු හවුල්ලාද? ඔවට සහයෝගි දුන්නේ කවුද? පඬිතුමාලා? පීටර් කෙනවම නෑලා. ඔක්කොම හවුල්ලා. දැන් වැඩ අරගෙන අරගෙන කෝ කියන්නේ? වලන් ටික සීරම හොදගෙන ගාලක් කරනවා ප්ලව් කියලා. ඩාලි වලන් වල දැට්ට කරේ දාගෙන එළියට ආවා. පඬිතුමාගේ බෙල්ලේ වලන් දැට්ට සිරිමාවට ඕදපු. ඒක ඔය ද්‍රෝහින් එකෙක්වත් වමේ ලේබල් විප්ලව ලේබල් ගහගෙන ගිහින් හේදුවට හොදන්න බෑයි. හොදන්න හොදන්න අර දැලි වලන් ගැට්ටේ තියෙන දැලි තව තවත් දිඩ පල්ලෙහාට දේරනවා. සීජෝජී පනත රතීස්වනේ. අතයි සුගම ධනපති පන්තියේ ඒජන්තලයි කියලා සම්පූර්ණයෙන් එලිදර වුණා. ඇයි දෙයනේ මං අහන ඔයලගෙන මං එකක් කිව්වා ඉස්සරලාම මං න්‍යාය නෙවෙයිද කතා කරන්නේ භාවිතාව. භාවිතාව අවුන්ස වැඩගත් මාස්කියා විදියට න්‍යාය ටොන් එකට වදා. ඔය භාවිතාව තමයි සිඩ්නිද සොයිසක මිනිස් අයිතිවාසිකම් බැලුවෙන් අන්නම ඔය කොල්ලෙන් කතා කරාද නැද්ද? අපේ අයිතිවාසිකම් මිනිස් අයිතිවාසිකම් වල්ලන්න ඔකුන් ඡන්ද දුන්නද නැද්ද? අවුරුදු 40ක් ධනපති පන්තියට දක්ෂ ලෙස බැලවහන් බැලමේ කිරීමේ වරදට අවුරුදු 40ක් තිස්සේ නිර්ධන පන්තිය ධනපති පන්තියට යටකිරීමට පන්ති සහයෝගතාවයට බැඳදැවීමට ක්‍රියා කිරීමේ වරදට ජනතාව නැවත නැවතත් මුලා කිරීමේ වරදට දාස් ගණන් විප්ලවවාදීන්ගේ ලේ උරා බීමේ වරදට උඹලත් එක්ක අපේ ඇයි හොඳයි කමක් නැහැ. කම්කරු පන්තිය පාවල දීපු දේශපාලන තක්කඩින් එක්ක අපේ ඇයි හොඳක් කමක් නැහැ. අපි කියනවා මෙරටේ එකම දැවෙන සමාජ ප්‍රශ්නයක් අද ධනපති ක්‍රමය තුළ විසඳන්න බැරි වෙයි කියලා මං කිව්වා. ඔව් ඒක එහෙමයි. දැන් උදාහරණයක් ගන්න රැකී රක්ෂා ප්‍රශ්නේ විසඳන්න අවුරුදු කීයක් තිස්සේ සැලසුම් කීයක් හැදුවද? දැන් අලුත් ආණ්ඩුවත් දසලක්ෂයකට රැකී රක්ෂා දීමේ ඔන්න ප්ලෑන් එකක් මං හදලා තියෙනවා. පත්තරවල තිබුණා. අපූර්වී ඔයිට ඉස්සරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමසමාජයේ කොමියුනිස්ට් පක්ෂයේ රැකී රක්ෂා දීමේ ප්ලෑන් හැදුවා. 7 අවුරුදු ප්ලෑන් හැදුවා. 5 අවුරුදු ප්ලෑන් හැදුවා. ඔයිට ඉස්සරලා තිබිච්ච UNP ආණ්ඩුව ප්ලෑන් හැදුවා. දැන් කොහමද ෆයිට් එක? මහා බැංකු වාර්තා කියන විදියට නම් මහල් ජන ගාණෙන් 3න් එක්කෙනෙකුටම ආරක්ෂාවක් නැහැලු. මේ ආරක්ෂාවක් නැහැ විසඳන්න පුළුවන් ධනපති ක්‍රමය තුල බෑ. අද රැකී රක්ෂා ප්‍රශ්නේ විශාල දැවෙන ප්‍රශ්නයක් කියලා තියෙන තරුණ පෙරපුරු. මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න වරක් මේ පැත්තට ගහනවා වරක් අර පැත්තට ගහනවා. ෆුට්බෝල් මැච් එකක් කරනවා මෙහෙ. පාරක් අර පැත්තට ගෝල් පාරක් මේ පැත්තට ගෝල් ආයිත් පාරක් අර පැත්තට ගෝල් ආයිත් පාරක් මේ පැත්තට ගෝල්. වැඩේ මොකක්ද මේක? ඉතින් ආයතරයක් ඕන නම් අවුරුදු 6කට පස්සේ අපි ආයිත් අනිත් පැත්තට ගෝල් ගහමු. දෙපැත්තටම එක පාරට ගෝල් කරන්නත් නිර්ධන පන්තියට පුළුවන්. ඒ කොහොමද මං කියන්නම්. ඒක දැන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය මෙතන ඕන තරම් ඇති. මං කියන එකක් කම්කරු පන්තියේ ගොවි ජනතාවගේ
නිර්ධන පන්ති අර්ධ නිර්ධන පන්ති සහ මධ්‍යම පන්ති කොටස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකත්වයෙන් ඉන්නෝනම් මම ඒගොල්ලන්ට කියන්නේ කුණම්මඩු ඇත්තොයි කියන මම අද ඒගොල්ලන්ට නමක් පටවදිනවා කුණම්මඩු ඇත්තොයි කියන එහෙම නැත්නම් මේ පැත්තට නිර්ධන පන්තිය තමන්ගේ පැත්තට එන්න ඕන ඇයි කුණම්මඩු ඇත්තොයි කියන්නේ සිංහල රජ කාලේ රජ පවුලේ ඇත්තන්ගේ දෝලාවල් ගෙනිය මිනිස්සු ඉන්න ගම් තිබුණා Kunam madu ettangi gan kiyala. Dolave rajapawule etta naggagena karagahagena yanawa ithin. Dan dolawak tiyena Sri Lankani das pakshay kiyala. Oya dolave bandara nayakala obese karala ratpattila nagala innawa. Sri Lankani das pakshata samajika wela inna nirdana panti ardana nirdana panti suludana issara panti potas. Dan kunam madu etta wela kon hatara karagahagena yawa. E namata akamathina Tamangge pantiye thoraganne kai yatte hariyata. Nattang iden kunammadu yatta thamai. UNT ekata Dudley Senanayaka kramaye yata kunammadu yatta wela hitiya. Dan mokadda karanne? Dan kabal huchakwa huchakwa kiyana eka dannawane? Antima kandem karapu kaaryayakata ape bata beliyatta patte ara kehel natu gahala yantan dokodokodokodok gahala yana ewata api kiyanne huchakwe kiyala danapati huchakwa thiyena maga kala helena oke naggala innawa danapati tika yannada maga kala helena kamkaru panti kotas govijana kotas nirdana panti ardha nirdana panti madhyam panti taruna taruniyo pana kadagena oka tallu karanawa Hucakku tallu karanno kiyala egolanta api nama danawa. Ehema akapethi nan pantiya thoragena ena ekai yatte hari pattata. Pantiya thoraganna lesi nae. Ai Daneshwara kramaye yatte avidya andhakare gillala tiyenne minissu. Daneshwara kramaye yatte Daneshwara kramaye thula Daneshwara matavadaya tamai raja karanne. මෙන්න මේ தත්ත්වයේ යත්තේ විශාල මතවාදී අරගලයක් කලිතුව තියෙනවා ධනේශ්වර ක්‍රමයට විරුද්ධව. අන්න ඒ නිසා සහෝදරවරුනි අපේ මියගේ සහෝදරවරුන් දිවි පුදාම උදාර પરමාර්ථ සාක්ෂාත් කරගන්නට අපි ධනපති ක්‍රමයට විරුද්ධව දිවි හිමියන් නිර්ධන පන්ති මතවාදය නගා සිටීම සඳහා යෝධ මතවාදී අරගලයක් කරනවා කරගෙන යනවා. මම මේ කාරණේ කියන්නේ ජනතාවට. ජනතාවට පමණයි. ඒ කියන්නේ කම්පරු පන්තියේ ප්‍රමුඛ පීඩිත පන්ති ජනතාවට. මට අපේ පැත්තේ සහෝදරුන්ට සැක ඇති වෙලා තියෙන යම් යම් දේවල් ගැන. අපි ඒ සැකාදා ඔබට ඉදිරිපත් කරලා යන්න. ඒ මොකද? ආයෙත් සරයක් ඉතිහාසයේ එකම දේෙන් දෙවතාවක් සිදු වෙන ඉඩ දෙන්න සූදානම් නැති නිසා. තමුන්නාසලා ගන්න ඇමරිකන් එම්බසි එකට පහර දීමක් සිදු වුණා. ඒක කලේ කවුද කියන එක තමුන්නාසලා හොඳට දන්නවා. අදිසි නීතිය දාලා මාතරංගොට ගත්තේ හදිසි නීතියට 1971 මාර්තු මාසේ 13 වෙනිදා මම අම්පාරක සාකච්ඡාවට යනකොට අන්තරංගොට ගත්තා. එතකොට 13 මාර්තු වෙයි හදිසි නීතිය දැම්මේ මොකද? ඇමරිකන් එම්බසියට ගැහුවයි කියලා. මගනුත් ප්‍රශ්න කරේ ඇමරිකන් එම්බසියට ගැහුවේ උඹද කියලා. උඹ නේද කියලා. අපි දන්නවා. ජර්මන් කොමියුනිස්ට් පක්ෂය සංහාරය කරන්න ඕන නම් හිටියර කරේ මොකද්ද? වැන්ඩලුබේ කියලා. ඕලන්ද කොමියුනිස්ට් පක්ෂය ජබු ද්‍රෝහි අතකොළුවක් පාවිච්චි කරලා රේස්ට්‍රැග් කියන පාර්ලිමේන්තුවට ගිනි තිබ්බේවා ජර්මනියෙන්. ගිනි තිබ්බොල ඒක පිට දාලා දාස් ජනන් ජර්මන් කොමියුනිස්ට් වාදීන් අමෝමයේ ඝාතනය කරා. මේ රටේ තින්නම වෙන්ඩර් ලුබේලා. බණ්ඩාරනායක නෝනා මේ රටේ දේශපාලනට ආවේ කාසවත්තටි කැක්කුමක් නිසා නෙවෙයි. Radala manasikatwaya nisa. Hey, me rate radala pantiyak innoy kiyala api kiyanawada kiyala kiyai. Na api kiyanne radala pantiyak innoy kiyala. Adhirajyawadin me rate Daneshwara kramaya matu pitin petewwa uttara aaropanaya kara. E kriyadamaya thula radalayin kotasak danapatin bawata patthuna. Menna mehema danapatin bawata rada pemini radalayinge tawamat radala manasikatwaya nonasi pawathinawa. මාක් සෙන්ගල්ස් වරක් පවසලා තියෙනවා මතවාදය මානසිකත්වයේ වගේ දේවල් ඒවා පසුගාමි ඒවා මල පරම්පරා වගේ දේවල්
ජීවත්වන පරම්පරාවගේ හිතට මහා බරක් ගෙන දෙමින් කඩා වැටෙනවායි කියලා. රදලෙන්ගේ රදල මානසිකත්වය අහෝසි වුණේ නැහැ. මේ රදල මානසිකත්වයට තමයි මේ මිනිස්සු වැඩ කරේ. එකම දේ මොකද්ද? පුතාට අප්පච්චිගෙන් පස්සේ රජකම ලබා දෙන්නට දැරි වෙනවා අම්මා මැදියා තුනේ නැත්තම් වෙන කාටවත් පිටපාරක යනවා මේක. ඒක වළක්වන්නවා. මොන ආර්ථික විද්‍යාවක් දැනගෙනද? මොන දේශපාලන විද්‍යාවක් දැනගෙනද? කතා කරන නොඑක් දේවල් විදේශීය සේරන්ටම මම විරුද්ධයි කියලා පාරක් කිව්වම මං ඉරගෙදර ඉන්නේ. එදා අපි හුඟාක්ම විනෝදුණු දවස. විදේශීය දේවල් නිසා දැන් ඉක්ුණම් කරන බුද්ධාගමට විරුද්ධයි. බුද්ධාගම ස්වදේශීය එකක් නෙමෙයි. නේපාල බුදුහාමුදුරුවෝ ඉපදුනේ වර්තමාන. ඉන්දියාවේ ජීවත් වුනේ. බුද්ධාගම දේශනා කරේ. ඉතින් දෙයනේ බුද්ධාගමත් විදේශීයයි. එහෙනම් ඉතින් එයා බුද්ධාගමට විරුද්ධයි ඔය විකුණන් කාපු. ක්‍රිස්තියානි ආගමත් විදේශීයයි. ඒක මැද පෙරදිග ජන්මලාභය ලැබුවක. එයා ක්‍රිස්තියානි ආගමට විරුද්ධයි. එයා හින්දු ආගමට විරුද්ධයි. ඒක ඉන්දියාවේ ජන්මලාභය ලැබපු එකක්. එයා ඉස්ලාම් ආගමට විරුද්ධයි. මොකද? ඒකත් මැද පෙරදිග උපත ලැබපු එකක් නිසා. මොකක්ද මේ කිව්වේ? මාක්ස්වාදයට විරුද්ධයි කියන්නේ කිව්වේ. දෙයියනේ නොදන්න දේවල් කියන්න කියලා වැටිච්ච අමාරුවක මහත. මාක්ස්වාදයේ විදේශීයයි කියලා කිව්වා. හරියට අනිත් දේවල් ස්වදේශීය වගේ. දැන් අපිට කියන්න එනවා මාක්ස්වාදයේ විදේශීය දෙයක් අපි අල්ලගෙන ඉන්නවායි කියලා. මාක්ස්වාදයේ විදේශීයවත් ස්වදේශීය දෙයක් නෙමෙයි. ඒක ජාත්‍යන්තර දෙයක්. ධනවාදයේ ජාත්‍යන්තර එකක්. ධනවාදයේ ලෝකෙටම පොදු වෙලා තිබුණ දෙයක්. නිර්ධන පන්තිය ජාත්‍යන්තර ප්‍රපංචයක්. ඒ නිසා අපි කියනවා අපි සූදානම් අත්වල බැඳගන්න මේ රටේ නිර්ධන පන්තිය සමග විතරක් නෙවෙයි මේ රටේ නිර්ධන පන්තිය වශයෙන් අපි සූදානම් අත්වල බැඳගන්න මුළු ලෝපුරා සිටින නිර්ධන පන්තිය සමග කියන අපි ජාත්‍යන්තරවාදීන්. අපි ජාතිවාදීන් නෙවෙයි. අපි ජාත්‍යන්තරවාදීන්. අපි නිර්ධන පන්තිය ජාත්‍යන්තරවාදීන්. සහෝදරවරු அப்படி ஜாதிவாதியும் கிளக்குவா எங்களை ஜாதிவாதி இனவாதிகள் என்று சொன்னார்கள். මගේ කතාවාද පරිවර්තනය කරන්නේ ද්‍රවිඩ භාෂාව කතා කරන ලාංකිකෙක්, මම සිංහල භාෂාව කතා කරන ලාංකිකෙක්. இன்றைக்கு என்னுடைய மொழியை பேசுகின்ற ஒருவர் வந்து இலங்கை வாசியான ஒரு தமிழர், அதே நேரத்திலே நான் சிங்களம் பேசுகின்ற ஒருவர். ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සිංහල භාෂාවෙන් මුද්‍රණය කරන බෙදුවා. ඒක දෙමළ භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කරනවා. අපට සල්ලි නැති නිසා අපි ඉන්නේ සල්ලි ලැබුණු වෙලාවට. எங்களுடைய மொழி பிரச்சனை பற்றி தெளிவாக சிங்களத்திலே நாங்கள் எழுதியிருக்கின்றோம். அதே நேரத்திலே தமிழிலும் எழுதுவதற்கு தயாராக இருக்கின்றது. அது தயாராக எங்களுக்கு தேவைப்படுகின்றது. ගෙන අර්ථක ඇවිදලා ජේආර් රාජ් පොලිසියට ඕනයි කියන එක පුදුමයක්. එහෙම හිටවුවට කමක් නෑ. ඔය හිටවපුවා. හැබැයි පුතෝ අපි දේශපාලන පන්ති තියෙනවා. ආයි නොකිව්වයි කියන්න එපා. අපි දේශපාලන කනවුරු තියෙනවා. නොකිව්වයි කියන්න එපා. අපට අයිතියක් තියෙනවා ඒක කරන්න. UNP එකට තරුණ සමිතිය හදන්න අයිතියක් තියෙනවා නම් මේ රටේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තරුණ සමිතිය හදන්න අයිතියක් තියෙනවා නම්. සම සමාජ කොමියුනිස්ට් පක්ෂවලට තරුණ සමිතිය හදන්න අයිතියක් තියෙනවා නම්. මේ රටේ ජනතාව රවට්ටන්න රවටීම සඳහා වැඩ කරන අයිතියක් තියෙනවා නම්. ඒ රවටීමෙන් මේ රටේ ජනතාව මුදා ගැනීම සඳහා අනිත් පැත්තට කටයුතු කරන්නත් අපටත් අයිතියක් තියෙනවා. කිසිම හේතුවක් නිසා, කිසිම කරුණක් ගුණා කොයි යම් හෝ තත්ත්වයක් යටදේවත් නිර්ධන පන්තියට තියෙන ඒ අයිතිවාසිකම අපි විකුණන් කන්න සූදානම් නෑ කියලා කියනවා. ඒ නිසා හොඳින් මතක තියාගන්න, UNP එකට නම් පන්ති කියන්න දෙයක් නෑ.
Aneh itu jenis monokian itu. Sri Lanka itu ada pantitian ada agama tenang ada tiennya prasirupa kayak itu rai. Apit nang hema prasirupa kan ya tenan na? Apa itu tienna pantitian ada dewa lay? Meminisu damai cara mata wadeng kadela? Nirdana panti mata wadeng itu gan na? Regulat teka? Aisy asika bau tika wadeng katakan tienna apa itu? Digerna atma bau tika wadeng katakan tienna? Nah, prasna hati ke prasna samaja prasna yang awal bodoh dengan tiennya. Apa yang awal bodoh dengan? Eh awal bodoh dengan apa dah itu tiennya? Eh, saya mikir pasti hema. Eh, on nanti ada ayat kerana yang doonnya. Istirahat kerawa lagi. Apa panti tiennya saudara langgila, datkadan nai, galam itu parawal dengan nai, polis peten parawal dengan orang. Me bandar nai kapaulei, jena nai kapaulei, walau kerakade dekerakade nene dimiokari. Mereka dana pati dhura ke amara ke dena nedi mewakari. Janata yukti peruna mardane karana nedi mewakari. Nuh janata yukti peruna mardane unu ada. Oela aurdu hayat tise marlat. Oela aurdu hayat tise irakarlat. Oela aurdu hayat tise awal ada kunu benum benlat tapada. Api ada diahati ngode tape beda katu tutarakini anawa. Kiwa wagema meratap Singapura apene anabawa. Api te piligana velati. Singapura arti kevitrakne me Singapura desa palnet merate. Ati benda yang, itu ini tapi kerana ekene kesalahan kalau belu ham, UNP naik yang kewidiat langkawat Singapura kran ini tiap, lampu dinot, adya apa nada wala patrika wajali tevi lani dah sadya apa neta malabi rehandi, kam karu ayat ini kapan lagi na, kam karu dawala patri nevati, weda barjan ayat ini sadha ata mudra gani, naik barin udha mane na virak iya wen pelin, me samaja ada muna pati bena samaja artika desa pan arbudi hamu, kerak iya gat heki andyak neti dana pati palaki. Trimale American kari kinte badu denna. Inya jati ka andua katawa samasta danapati pantiya me ekathu kara janata pideka palaganayak gine yannat walikana bawai den pin. Jati ka andua kumuwen wagakim kiyala pennana ne tahanantara dila samahara desha palakayan nihanda karawannat ida thiyena. Ow me sielu antarayakma obe idire thiyena. Jati ka anduwak kiyanne asiruwata patwiyati danapati palanayak danapati kramayak pawathwa ganna yodana uppara wettiyak pamanai. Ia makin sama sahaja pada pantai mereka tekker, jangan tahu pelan naik, nomor gawai naik hadan. Ini sahaja jangan tahu mukti perumna cover dah kawat, kisima dana pati andu kat haulin ne. Ia pudgeli ne kati aman apa yang nisana we, dana pati andu terate prasna wisatana beri bawah hundin dana nisah. Dana pati pala ke ante, jali kawat awat tunen dek kabalek tinipah. Ia jangan tahu dun balai, jangan tahu wisin jali laba ganwa tau kiamat ini nisah. Mahajenya chandin patker pu anduak, mahajenya tepau itu chandin menas kiri mana jangan tahu awasta wak lebenu, ayatya tinu. Namun palekin janata wate aite ahimi kerana wanam, ini bayan ke prati palekin wene puluan. Ini aite udara gatot janata wataman tepawi aite palekin. Iwat kerana wenat mangwana tepuluan nede. Ini muno teko honda deat. Ini andu atat vipakse atat mahajane atat wene karadareak nede. Ini sa kaurut kisima karadareak ata pat novi. Andu pat kiri matamin. Andu wenas kiri matat. Mahajane atat aite esema pawatwa gini amas honda inede. Anne sandaha kalageri elakun ata chande dene lesa. Api obe nita ona kami nila sitno. As dek awi kuna gine, eh mudahlin, lassan pintu rapot mila di gatat ati wedak tino. Sandedi, sandai ti enati kerja ni mat. Eh wagi manoid, itin cewas bahagia oba satu pelat. Kiamati pala kek pat kiri mit, akamati pala kek nerapa hari mit, nawa pala kek pat kiri mit, aiti surakin. Paksa beden toro praja tantra wadi sama dina ame ekatekatubi. Eksa jati ke paksi keng, Sri Lanka ni das paksi keng, sama sama je komunis paksi keng, jangan tahu mukti pirmunya, hemom. Kisima beda kini terobek itu, lampu peradaban kalajengki itu canda dengen kelai. Jati ke abipurdiye nama ini, merata janata awat minasubi yang ada kini takam itu. Rata janata awat itu mulu adin prema karena rata masih kuasin, mau bin illah fit. Atam kuat patha, atam bangkola desa palekin pawa saati buna. Janadi pati warnen pasu, ma rata hari gosaki bawa, ma kawar dakwat upan me rata ma adre karena magi janata awat atahari gine, atahari yannitna. Pejabatan terwadi aitin, palekin, janata wagin, ahimi kelas. Eh tapi janata wa atau harian ni, ne? Ibeni tak pek, eti unut. Janata wa te yali pejabatan terwadi aitin, dinagi ni mat. Oba atar sita, oba sama ke hauli ikat. Kriya karna bawa ta, api oba te sahati kebeni.